ගෞරවය මහිමය ත්‍රික දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භවනාවට බොහෝ විට මේ භෞතික ජීවිතය මවිත වීම වලින් පිරුණු එකක් එයිනුත් සමහරක් ඒවා අප අකමැති දිශාවලට ඇදගෙන යනු ලබනවා දරුවන් වැඩි පිරිසක් සිටින නිවසක පියාගේ රැකියාව නොකළ වරදකට හදිසියෙම නැති වුණොත් එවන් අවස්ථාවකදී එකී පවුල තුල ඇතිවන කම්පන රැල්ල කොතරම් බියකරුද ආර්ථිකය හෙට දවස පෝෂණය පිළිබඳව ගැටලු ඉදිරි සැලසුම් එකපාරටම නතරවන විට මෙවන් අවස්ථාවකදී සිත නිශ්චලව පාලනය තුල රඳවා ගැනීම දුෂ්කර දෙයක් එනමුත් මෙවැනිම සිදුවීමකට ගොදුරු වුණු නිවසක පියා ඔහුගේ අනාගතය ගැන දෙවියන් වහන්සේව විශ්වාස කළ හැකියයි සිතා සිටියා මෙවන් අවස්ථාවක තවත් බොහෝ දෙනා මනසින් කඩා වැටීම සහ ව්‍යාකූල භාවය තුළ අනාගතය පිළිබඳව බොහෝ සැලසුම් යොදන්නට වෙනවා දරුණු ආර්ථික පීඩනයකට නතුවන විට විසඳුමක් ලෙසට වසර කිහිපයකට හෝ විදේශගත වීම ජීවිතය හසුරුවන්නා වූ දෙවිඳුන්ගේ పూర్ව සැලසුම පසෙකලා සැලසුම් යොදන්නට ගිය හොත් කබලෙන් ලිපට වැටුණා වගේ වීමට තිබෙන ඉඩකඩ වැඩි මේ පිළිබඳව යාකොබ් 4:13 සිට 15 දක්වා මෙන්න අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස් එහි අවුරුද්දක් නැවතී සිට වෙළඳාම් කොට ලාභ උපදවා ගන්නමු යයි කියනව තැනැත්තෙනි අසාපල්ලා මක්නිසාද හෙට මක් වේද කියා නුඹලා දන්නේ නැත නුඹලාගේ ජීවිතය මොකක්ද නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනෙන මීදුමක්ය එබැවින් ස්වාමින් වහන්සේ කැමැතිසේක්නම් අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නේ මුයයි නුඹලා විසින් කිය යුතුය වාතාවරණය හා මනසේ දැනීමට අනුකූලව සැලසුම් යොදන විට පාලනය කළ නොහැකි දේවල් වලට මුහුණ දීමට සිදුවෙන බව අමතක නොකළ යුතුය කොරෝනා වසංගත ආර්ථික කඩාවැටීම් මෙවැනි තවත් දේ කරන කොටගෙන අනාගතය තුල කුමක් සිදුවේදයි නොදන්නා නමුත් ඔබවත් අනාගතයත් දරා සිටින තැනන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය සැමදාම